ග්‍රන්ථ හතර සක්කාය දි්ටිය. උපාධන වශයෙන් දැඩිවගත් පංචස්කන්දය සක්කාය නමින් හැඳින්වෙයි. සංයුක්තනිකාය තුන දෙසය හැත්ත හතර පිට ආදිය. මෙහි උපාධනනම් චන්දරාගයයි හෙවත් ආසාවයි මෙසේ තන්හාාවෙන් තදින් ගත් ස්කන්ධ පංචකය ත්ම වශයෙන් වරදවා දැකීම දැඩිව පිහිටීම සක්කාය දිට්ටියයි එක්ෙක් ස්කන්දය ඇසුරු කොට සතරාකාරයකින් ඇතිවිය හැකි මේ ආත්ම දෘෂ්ටිය ස්කන්ද පහම සලකන කල විසි ආකාරයකින් යුක්ත වෙයි පටිසම්බිදාමක්ගේහි මේ විසි ආකාරය සවිස්තරාත්මකව දක්වා තිබේ දැන් එය කෙටියෙන් සලකා බලමු එක රූපය ආත්මය වශයෙන් විපරීතාකාරයෙන් දකි රූපන් අත්තතෝ සමනු පස්සති. ඇස ආදී පස් ඉඳුරන් කෙස් ආදී දෙකිස්කුණුපයන් කසින පාවනා වැඩීමෙන් ලැබෙන පටිබාග නිමිති ආදිය මමය ආත්මයයි දැඩිව සැලකීමෙන් ප්‍රථම රූප වස්තුක නම් රූපය පදනම් කොටගත් සක්කාය දෘෂ්ටිය පහළ වෙයි. දැල්වෙන තෙල් පහනෙහි දැල්ලත් එහි පැහැයත් දෙකක් නොව එකක්ම වන්නාක් මෙන් රූපයත් ආත්මයත් දෙකක් නොව එකකී මේ දෘෂ්ටි ගතිකයා එනම් මේ දෘෂ්ටියට දැසගත්ත නැත්තා තර්ක කරයි. දෙක, ආත්මය රූපය ඇත්තකු වශයෙන් විපරීත ලෙස දකි රූපවන්තන් අත්තානං සමනු පස්සති මෙහිදී ආත්මයයයි සලකනු ලබන්නේ අරූප හෙවත් නාම කොටස්සය හෙවත් වේදනා සඥා සංකාර විඤ්ඥාණයන ස්කන්ධ හතරයි මේ අරූපී ආත්මය එනම් මම එකකි රූපය අනකෙකි එසේ වන කල ආත්මය එම් මම රූපය නිසා රූපවත්ය එනම් රූපය ඇත්තෙකී යනු රූපය ආධාර වන දෙවන සක්කාය දිශ්ටියයි. සෙවනැල්ලෙන් යුත් ගසත් කැන සලකන විට ගසත් සෙවනැල්ලත් එකනෙකින් වෙනස් වූවාද ගස එහි සෙවනැල්ල නිසා සෙවනැලිවත් වන්නේය. යනු මේ දෘෂ්ටිය ත හවරු කිරීමට ගෙනෙන නිදසුනයි. තුන. ආත්මයහි රූපය ඇතැයි විපරීත දෘෂ්ටියයෙන් දකි. අත්තනී රූපං සමනු පස්සති. මේ දෘෂ්ටි සංකල්පේහිද ආත්ම මං්ඥනාව පවත්වන්නේ අරූප ස්කන්ධ සතර සම්බන්ධ කොටගෙනය. සිත්ත ඇසුරෙහි රූපය පවත්නා සැටි සලකමින් අරූපි ආත්මයෙහි රූපය ඇතැයි තීරණය කරන මේ දෘෂ්ටිගතිකයා මෙසේ පවසයි. රූපය එකක් අරූපය වූ ආත්මය අනෙකක්. ඒ රූපය මේ ආත්මයහි පිහිටා ඇත. උදාහරණයකි සුවඳ ඇති මලෙහි සුවඳ වෙනයි මල වෙනයි. මේ මලෙහි සුවඳ පවති. එසේම අරූපි ආත්මයහි පිහිටා තිබේ මේ රූප වස්තුක තුන්වන සක්කාය දිට්ටියයි. හතර රූප ආත්මය පිහිටා ඇතැයි විපල්ලාසාකාරයෙන් දකි. රූපස්මිං අත්තානං සමනු පස්සති. මේ දෘෂ්ටිය පවත්වන දෘෂ්ටි ගතිකයාද වේදනාදී අරූප ධර්ම සමුදාය ආත්මකොට සලක්කාගෙන ඒ ආත්මය මේ රූපයහි පිහිටා ඇති බව මෙසේ කියා පායි. මේ රූපයයි. මේ ආත්මයයි. මේ රූපයහි මේ ආත්මය පිහිටා ඇත. උදාහරණයක් නම් කර්ඩුවක මැනිිකක් තිබේ. එහි කරඩුව වෙනයි මැනික වෙනයි. කරඩුවෙහි මැනිික තිබේ. එසේම, රූපයහි ආත්මය පිහිටා ඇත. මේ රූපවස්තුක සතරවන සක්කාය දෙට්ටියයි. පහ වේදනාව ආත්මයයි විපරීතව දකි. වේදනං අත්තාතෝ සමනු පස්සති. සඳරින් අරමුණු ගැනීමේදී උපදවන සබදෑරුම් වේදනාව හෝ සුක දුක්ක උපේක්කායන, තෙවදෑරුම් වේදනාව හෝ ආත්මය වශයෙන් ම්ඥනා කරෙන මේ වේදනාවස්තුක එනම් වේදනාව ආධාරය වන පළමු සක්කායදිට්ටිය රූපවස්තුක මුල් සක්කායදිට්ටිය හා සමවේ. ය ආත්මය වේදනාවෙන් යුක්තයයි විපරීතව දකි. වේදනාවන්ටං අත්තානං සමනු පස්සති අ ආත්මයෙහි වේදනාව ඇතැයි විපරීතව දකි. අත්තනී වේදනං සමනු පස්සති අට වේදනා වෙහි ආත්මය ඇතැයි විපරීතව දකි වේදනාය අත්තානං සමනු පස්සති මේ දෘෂ්ටිගත තුනේදිම ආත්මයයයි සලකන්නේ සං්ඥා සංකාර විඤ්ඥාන රූපයනස්කන්ද සතරයි පිළිවලින් ඒ ඒ රූප වස්තුක දෘෂ්ටිවරට සමානය. නමය සං්ඥාව ආත්ම වශයෙන් විපරීතව දකි. සං්ඥං අත්තතෝ සමනු පස්සති. සදදරට සම්බන්ධ සවදෑරුම් සං්ඥාව මෙහිදී ආත්මයලෙසින් පරිකල්පනය කරයි. රූපවස්තුක ප්‍රථම සක්කාය දෘෂ්ටිය හා සමානය. දහය, ආත්මය සංඥාව ඇත්තෙකුයයි විපරීතව දකි සං්ඥවන්තන් අත්තානං සමනු පස්සති එකොළහ ආත්මෙහි සං්ඥාව තිබේයැයි විපරීතව දකි අත්තනී සං්ඥං සමනු පස්සති දොළහ සං්ඥාවහි ආත්මය තිබේයැයි විපරීතව දකි සං්ඥාය අත්තානං සමනු පස්සති දෘෂ්ට තුනේදීම රූපවේදනා සංකාර විඤ්ඥාණයන ස්කන්ධයන් ආත්මයලෙසින් සිතා ගනු ලැබේ ඒ ඒ රූපවස්තුක දෘෂ්ටිවරට සමානය. දහතුන සංකාරයන් ආත්මයයි විපරීතව දකි සංකාරයේ අත්්‍යතෝ සමනු පස්සද. මේ සංකාරවත්තුක ප්‍රථම සක්කාය දිට්ටියයේදී ආත්මය වශයෙන් කල්පනා කරන්නේ ප්‍රධාන වශයෙන්ම චේතනාවයි. එයද සදරට සම්බන්ධකොට සව දෑරුංගුවනසේ ගත හැකිය. සංස්කාරස්කන්දයට අඩංගුවන වෙනත් ධර්මයන්ද මෙහිදී ආත්මය ලෙසින් සලකා ගැනීමට ඉඩ තිබයි. රූප වස්තුක ප්‍රථම සක්කා ය දුෘෂ්ටයට සමවෙයි. දාහතර ආත්මය සංස්කාරයන්ගෙන් යුක්තයයි විපරීතව දකි සංකාරවන්තන් අත්්‍යතෝ සමනු පස්සති පහළව ආත්මයෙහි සංස්කාර පිහිටියේ යැයි විපරීතව දකි අත්තනී සංකාරය සමනු පස්සති දාසය සංස්කාරයන්හි ආත්මය ඇතැයි විපරීතව දකි සංකාරේසු අත්තානං සමනු පස්සති. රූපවේදනා විඤ්ඥාන යන ස්කන්ද සතර මේ කල්පිතේහිදී ආත්මයලෙසින් සලකනු ලැබෙයි. ඒ ඒ රූප වස්තුක දෘෂ්ටිවරට සමවි. දාහත විඤ්ඥානය ආත්ම වශයෙන් විපරීතව දකි. විඤ්ඥානං අත්්‍යතෝ සමනු පස්සති විවිධාකාරයෙන් වර්ගීකරණය කරන ලද විඤ්ඥානය මෙම විඤ්ඥාන වස්තුක ප්‍රථම සක්කාය දෘෂ්ටියයේදී ආත්මයලෙසින් උපකල්පනය කෙරෙයි ප්‍රථම රූප වස්තුක දෘෂ්ටයට සමය. දහාට ආත්මය විඤ්ඥානයෙන් යුක්තකොට විපරීතව දකි. විඤ්ඥානවන්තන් අත්තානං සමනු පස්සති අට ආත්මෙහි විඤ්ඥානය පිහිටියේයැයි විපරීතව දකි. අත්තනී විඤ්ඥානං සමනු පස්සති. විස විඤ්ඥානේහි ආත්මේ තිබේයැයි විපරීතව දකි. විඤ්ඥානස්මිින් අත්තානං සමනු පස්සති. රූප වේදනා සංඥා සංකාරයන ස්කන්ධ සතර මේ දෘෂ්ටිවරදිී ආත්මය වෙයි. ඒ රූපවත්තුක දිට්ටිවලට සමාන වෙයි. මෙසේ පංචස්කන්ධයන්ගේ වශයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සක්කාය දිට්ටිය විභාග කොට දක්වොන ලදමුත් බොහෝවිට අන්ද ප්‍රතක්ජනයා සක්කාය දිට්ටියට වහල් වන්නේ මේ ධර්ම විභාගේ ගැන අවබෝධයක් නැතිවය තෙමෙකු ස්කන්ධ පසම ආත්ම වශයෙන් ම්ඥනා කරන අතර සමහරෙක් ස්කන්ද එකක් හෝ කිහිපයක් හෝ ඉහත දැක්කු ආකාරවලින් ආත්මයයි අදහති. අත්තවාද උපාධානය එනම් ආත්මවාදය දැඩිව ගැනීම නමින්ද විවහාර කරන සක්කායදිට්ටිය සෙසු උපාධාන තුනට වඩා තේරුම් ගැනීම දुෂ්කරය දිට්ටි අනුසය අප්‍රහීනව තිබීම නිසා මතුවන සක්කාය දිට්ටියේ මැඩුණු සිතින් වසන අශ්ශුතවත් ප්‍රතක්ජනයා උපන් සක්කාය දිට්ටිය දුරු කරන අයුරු නොදනී බැහැරණු කිරීමෙන් ශක්්තිමත්වන සක්කාය දිට්ටිය ඔහු සසරට බැඳ තබන සංයෝජනයක් වන්නේය. සද්ධර්මය නොදත් මේ ප්‍රතක්ජනයා බැඳුනේම උපදී බැඳුනේම මියයයි ැඳුනේම මෙලොවන් පරලොවට යයි. බලුතම්වැලින් දැඩි උලෙක හෝ ටැබකහෝ බැඳුනු බල්ලෙකුමෙන් හෙතෙම පංච ස්කන්ධයන් වටාමදුවයි ස්කන්ධයන් අනුවම පෙරලේ ස්කන්ධයන් කෙරෙන් නොමිදයි ජාතියෙන් ජරාවෙන් ශෝකයෙන් වැලපීමෙන් කායිකදුකෙන් මානිස්ක දුම්නසින් දැඩි ආයාසයෙන් නොමිදේ ශාස්වත සහ උච්චේද යන අන්ත දෙකට වැටෙන සියලු දෘෂ්ටිවලට බැසගන්නේ සක්ඛයදිට්ටිය එනම් පංචස්කන්දය ඇසුරෙහි ආත්මයක් ඇතැයි වරදවා දැකීම මුල් කොටගෙනය. ආත්මයක් වෙතයි මංජනා කළහොත් ඒ ආත්මය සදාකාලිකය හෙවත් ශාස්වතය හෝ විනාශවෙයි හෙවත් උච්චේදය හෝ යනුවෙන් නිගමනය කළ යුතු හෙනිී එක්ක්කන්දය වෙන්වෙන්ම ආත්ම වශයෙන් සලකන සක්කායදිට්ටි පහ උච්චේද වස්තුක හෙනම් එනම් උච්චේද දෘෂ්ටියට පදනම් වන බවද ඉතිරි සක්කාය දිට්ටි පහළවම ශාස්වත වත්තුක හෙවත් ශාස්වත දෘෂ්ටියයට ආධාර වන බවද පටිසම්බිදාමක් ගේෙහි දැක්වයි ට්ටි අනුසය මගින් සක්කායදිට්ටි සංයෝජනය සෝවාන් මගින් සමුච්චේද වශයෙන් ප්‍රහාණය කෙරෙන බැවින්. ආරි උත්තමයාට සක්කායිදිට්ටිය ඇති නොවේ. අනාත්ම ලක්ෂණය ප්‍රධ්‍යක්ෂ කළ විපස්සනායෝගාවචරයා තදංග වශයෙන් සක්කායිදිට්්‍යිය දුරකරයි. එනම් නාමරූප පරිච්චේදඥානයෙන් මේ තදංග ප්‍රහාණය සිදුවන බව අටුවා වී සඳහන් වෙයි ධර්මය හැදෑරීමෙන් අනාත්ම ස්වභාවය ගැන නිශ්්‍යය වශයෙන් විනිශ්්‍රයක් ඇති ශුතවත් ප්‍රතච්චනයාටද සක්කාය දිට්ටියේ ක්‍රියාකාරී ස්වභාවය පාලනය කරගත හැකිවනු ඇත. අත්තවාද පටිසංයුත දිට්ටි හෙවත් ආත්මවාද යුක්ත දිට්ටිය අත්තානු දිට්ටිය හෙනම් ආත්ථදිට්ටි හෙවත් ආත්ම දෘෂ්ටි ය நந்த சக்காய திட்டிய හந்தின்வே.